ඉතින් අපේ යාළුවොත් එක්ක කමියුනිකේට් කරන්න අපි පාවිච්චි කරනවා විවිධ මැසෙන්ජර් ඇප්ස් WhatsApp, Viber, Facebook Messenger ඔන්න විදිහට එකක ඇප්ස් පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් මේ වුණිට ජනප්‍රිය ඇප් එක ගලා තින්නේ WhatsApp කියන ඇප් එක. ඉතින් මේ වැඩි අපිට මැසේජ් එනවා. අපි ඒවට රිප්ලයි කරනවා. ඉතින් ඔය අතරේ කවුරුවට අපිට දා මැසේජ් එකක් එකපාරට ඩිලීට් කරනවා. එතකොට අපිට ඒක නොටිෆිකේෂන් එකකින්වත් බලා ගන්න බැරි වෙන අවස්ථා තියෙන සමාහලට ඊට කලින් එයා ටග් ගා ඩිලීට් කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒකදී අපිට ඩිලීට් කරන මැසේජ් එක මොකක්ද කියලා බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක විසඳුමක් තමයි ආරං ආවේ. ඉතින් මේකෙදි අපේ WhatsApp, Viber, Facebook Messenger ඔන්න වගේ කියන ඇප් එකත් එක්ක වැඩ කරන ගන්න මේ මේක. මේක වෙනම වැඩ කරන ඇප් එකක්. කිසිම අපේ account එකත් එක්ක සම්බන්ධයක් නැහැ මේක වැඩ කරනකොට. ඉතින් මේ වීඩියෝ එක ඉස්සර කතා කරමු කොහොමද මේ ඇප් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ කරනවා අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි WhatsApp වගේ ඇප්ලිකේෂන් එකකට තමයි සරල බලා ගන්න පුළුවන් ඩිලීට් කරන මැසේජ් ආයි බලන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ ඒක ඩිලීට් වෙන්නේ නැති වෙන්න වෙනම ඩෙවලොපර්ස්ලා හදපු මොඩ් WhatsApp apps. ඉතින් ඒවා පාවිච්චි කරනකොට අපේ ප්‍රයිවසි එකට පොඩ්ඩක් විතර බලපෑම් පොඩ්ඩක් කියන්නත් බෑ. මොකද කිව්වොත් ඒගොල්ලන්ට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන ගොඩක් දේවල් ඇක්සස් කරන්න. ඉතින් අපේ ඩේටා ඒගොල්ලෝ ගන්නව නැද්ද කියන්න අපි හරියටම දන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ තර්ඩ් පාටි ඇප් පාවිච්චි කරන්නේ නැති එක තමයි හොඳ. ඉතින් මේකෙදි වෙන්නේ මේ ඇප් එකෙදි වෙන්නේ අපේ ෆෝන් එකට එන නොටිෆිකේෂන් දිනවනේ. ඒක නොටිෆිකේෂන් බාර් එකට එන නොටිෆිකේෂන් දිනවා. අවුරුදු මැසේජ් එකක් දාපුවා අපිට සවුන්ඩ් එකත් එක්ක නොටිෆිකේෂන් එකක් එනවා ෆෝන් එකට. ඉතින් මෙන්න මේ නොටිෆිකේෂන් එක සේව් කරගන්නවා. ඉතින් කවුරුහරි මැසේජ් එකක් දාපුවම නොටිෆිකේෂන් එක එනවනේ. ඒ වගේම ඩිලීට් කරාම ඒ නොටිෆිකේෂන් එකේ පෙන්නන ඒ මැසේජ් එක ඩිලීට් කියලා. එතකොට කලින් ආපු මැසේජ් එකේ නොටිෆිකේෂන් එක සේව් කරලා ඩිලීට් කරපු මැසේජ් එක නොටිෆිකේෂන් එක සේව් කරාම මෙන්න මේ ඇප් එකෙන් අපිට ඒක එක දිගට පළගස්සලා බලන්න WhatsApp එකෙන් ආන WhatsApp එකෙන් මෙන්න මේ කියන කන්ටැක්ට් එකෙන් අපිට මෙන්න මේ විදියට මැසේජ් එකක් දා ඩිලීට් කරා නම් ඒ විදියට ඒ නොටිෆිකේෂන් එක සේව් වෙච්ච අනුපිළිවෙල අපිට මේ ඇප් එකේදී බලා ගන්න පුළුවන්. එතකොට මැසේජ් එක ඩිලීට් කරත් අපිට මේ මැසේජ් එක මොකක්ද කියලා හැටෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේ වෙන්නේ නොටි සේව් කියන ඇප්ලිකේෂන් එක. ඉතින් Google Play Store එකට ගිහිල්ලා සර්ච් එක දාලා බලන්න නොටි සේව් කියලා. එහෙම නැත්නම් description එකේ links දාලා තියන්න. ඒකට ගිහිල්ලා ඔයාලා මේ ඇප් එක download කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක මේ ෆෝන් එක run වෙනකොට මෙතන notification එක අපිට බලා ගන්න පුළුවන් අපේ එක එක apps වල save වෙච්ච notification කීයක් තියෙනවද කියලා. ඉතින් මෙතන 1925 දන්ට notification මං save මගේ ෆෝන් එකේ save වෙලා තියෙනවා. ඉතින් මේක WhatsApp Facebook Messenger වලට විතරක් නෙමෙයි සීමා වෙලා තියෙන්නේ. ෆෝන් එකේ තියෙන ඕනම ඇප්ලිකේෂන් එක notification එකක් මෙන්න මේ ඇප් එක කරා save කරගන්න පුළුවන්. I think ඇප් එක පැත්තට ගියන් පස්සේ අපිට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මගේ ඇප් එකේ තියෙන save වෙලා තියෙන notification. ඉතින් WhatsApp එකෙන් ආන WhatsApp එකෙන් ආපු අදාළ contact එකත් එක්ක වෙන්නනවා. ඉතින් දැන්ට මේ තියෙන මගේ save වෙච්ච messages. ඉතින් මම දැන් එකක් අරන් පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදියට මට ආපු මැසේජ් තියෙනවා. ෆොටෝස් ආවනම් ෆොටෝස් එක්ක ලින්ක් එකක් ආවනම් ලින්ක් එක්ක අපිට මේකෙදි වෙනම ආපු චැට් එක බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක බලනකොට වැදගත් වෙන්නේ කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරනවා නම් ඒවත් අනිත් කටිරි දැනගන්න පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. ඉතින් තාමත් මේ YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලා දෙන උත්පාද subscribe button click කරලා අහපැතින bell icon එක click කරන්න. ඉතින් මේක තවත් අලුත්ම වීඩියෝ එකක් තමයි.